ඇත්තටම බුදුදහම කියලා කියන්නේ අවිංසාවාදී ධර්මය. මෛත්‍රිය මත පදනම් වූ ධර්මය. බුදුදහම පැතිරීම වෙනුවෙන් හෝ බුදුදහම වැළඳ ගැනීම වෙනුවෙන් හෝ කිසිදු බලකිරීමක් ආක්‍රමණය යුද්ධයක් ගැටුම්කාරී තත්වයක් මතුනේ නැහැ ඉතිහාසයේ කවදාවත්. විශේෂයෙන්ම අපේ ලංකාවට ගත්තොත් මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනි අපේ රටේ සංස්කෘතියක් නිර්මාණය කරා ශිෂ්ටාචාරයක් නිර්මාණය කරා සංවිධිත භාවයක් නිර්මාණය කරා දහම ගෙනාව. ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ ප්‍රෞඩත්වයක් අපිට හිමිව තිබුණා ඒ සංස්කෘතියත් එක්ක බෙදීවි. හැබැයි අද සිදු වී තිබෙනදී තමයි බුදුදහමට මුවා වෙමි. ඒ අනගිතම හරපද්ධතයන්ට මුවා වෙමි. විවිධ ආකාරයේ කණ්ඩායම් කරලීට අවිල්ල තිබෙනවා. ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ වාක් ප්‍රහාරය, ඔවුන්ගේ වචනමාලාව මුළුමනින්ම අද බුදුදහමට කරන නිගාව බවට පත් වී තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා තමගේ නීති සම්පාදනය කරන කමිටුවල ප්‍රධානින් බවට පත් කරගන්නේ අන්න එවැනි කණ්ඩායම්. එයින් පෙන්වුම් කරන්නේ බුදුදහම පිළිබඳව අපේ රටේ නීතිය පිළිබඳව අපේ රටේ යහපැවැත්ම පිළිබඳව ජනාධිපතිවරයාගේ දැක්මේ ස්වභාවය. එනිසාද කිසිදු අවබෝධයක් නැති කිසිම දැක්මක් නැති පුද්ගලෙක් බව මේ සියලු සිදුවීම් වලින් පෙන්වුම් කරමින් තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා දැන්වත් කල්පනා කළ යුතු තිබෙනවා. මෙවැනි හැසිරෙන මෙවැනි ප්‍රකාශයන් කරන මෙවැනි අසභ්‍ය වචනෙන් තන තන පණ වදින බුරා පණින කණ්ඩායම නම් තමන්ගේ නීති ආරක්ෂකයන් නීති සම්පාදකයන් බවට පත් කරගන්නේ මේ රට කවර අනාගතයකට ඉරණමකට මුහුණ දෙයිද කියන ගැටලුව අපි ඉදිරියේ තිබෙන ඔබ කිව් පරිදි ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වසවිස සයිබවකාශයේ YouTube රසවින්දනාධිපති.